මේක අමතක කරන්න එපා. මොකද මේක ඔළුවේ තියෙන තරමට ඔයාලට ගණන් හදන්න ලේසි. ඊට පස්සේ මෙහා පැත්තේ අපි තව පිටියක් තියෙනවා. දැන් මම මෙතන ලකුණු 7යිනේ තියෙන්නේ. يعني බලන්න 1 2 3 4 5 6 7. ඒක මෙහා පැත්තේ තියෙන්නේ මෙතන තමයි තියෙන්නේ ධනත නැත්නම් ඍණද කියන එකේ තියෙන්නේ මෙතන. රයිට්. එතකොට ධනහෝ ඍණ වැටෙන මේ බිට් එකේ. අපි ටෝටල් බිට් 8ක් තිබ්බට මේක තමයි ස්ට්‍රක්චර් එක. මං හිතනවා තේරෙන්න ඇති කියලා. එහෙම තේරුණ නැත්නම් මට කියන්න, මං ආයෙ කියලා දෙන්න. එහෙම අවුලන්නේ කීචර් එක හරි කියන්න. රයිට්. දැන් අපි දැන් තාම ඉන්නේ මේක. හරිද? සයින් ඇන් මැග්නිටියුඩ් කියන පළවෙනි රිප්‍රසන්ටේෂන් එකේදී ඒක බලලාමු කොහොමද. දැන් දශම සංඛ්‍යාවකින්, දශම කියන්නේ පූර්ණ සංඛ්‍යාව, මේ වගේ 25 35 40 වගේ 10 පාදයේ සංඛ්‍යාවක්, ඒ වගේ ඒ ආකාරය නිරූපණය කරන්නේ කොහොමද කියලා. දැන් ධන 25 ධන 25 නිරූපණය කරන්නේ මෙහෙම. ඉස්ලාම ධන දෙනවනේ. එතකොට ඔයා බයෙන්ද දෙයක් නැහැ. ඉස්ලාම දින ඍණ ධන බිඳුව දානවා. ඊට පස්සේ අංක 7 හොයා ගන්න තමයි තියෙන්නේ. 25 හැදෙන්නේ 25 හැදෙන්නේ 16 8යි 24යි. ඔව් 16 8යි 24යි 1යි තමයි 25. ඔව්නේ. ඔව් 16 8යි 24යි තමයි 25. ඒකට අපි 64 32යි නැහැ. එතකොට ඒකට බිංදු දෙකක් දානවා. දාලා 16ට 1යි, ඊට පස්සේ මේ 8ට 1යි, ඊට පස්සේ 4 නෑ, 4 නෑනේ, 4ට බිංදුවයි, 2ක් නෑනේ, 2කට බිංදුවයි, ඊට පස්සේ 1 තියෙනවා. එතකොට මේ තියෙන්නේ මම මේ මෙතන බිංදුව වෙන් කරේ පේන්න. හරිද? මේක වෙන් කරලා ලියන්න අපේ එකට ලියන්න. 3යි 6යි sorry 4යි 8යි මේ තියෙන්නේ. දැන් සංඛ්‍යා sorry බිට් 8කින් අපි සයින් ඇන් මැග්නිටියුඩ් ආකාරයට 25 නිරූපණය කරා. අනිත් පැත්තට ඍණ 25 නිරූපණය කරනවා. රයිට්. ඍණ 25 නිරූපණය කරද්දී වැඩි හිතන්න දෙයක් නැහැ. බිංදුව දැන් එක දැම්මා. බිංදුව බිංදුවයි 1 1 බිංදුවයි බිංදුවයි 1. දැන් අහන්න බෑ කොහොමද මේක ගත්තේ කියන්න. මෙතින් අපි 25 සේම් 25 වෙනසක් නැහැ නේ. මේකේදී 25 සේම් يعني සමානයි. මෙතන වෙනස් වෙන්නේ ලකුණ විතරයි. ඒතකොට ලකුණ විතරයි මෙතන අපි වෙනස් කරන්න තියෙන්නේ. මේකම තමයි ඔයාලට කරන්න තියෙන්නේ මේකට. 27 හරි මං කරන්නම්කෝ. 186 කරන්න ඕනික ඔලුවට අග 86 86 මොනවායි කියනවනම් ධන 86. හරි ධන 86 සයින් ඇන් මැග්නිටියුඩ් ආකාර නිරූපණය කරනවනේ ඉස්සලාම කරන්නේ බිංදුව දානවා. රයිට්. ඊට පස්සේ 86 හදනවා මෙතන. 64යි 32යි 96යි. එතකොට ඒක එන්නේ නැහැ නේ. එතකොට මේ දෙක ගන්න 64 ගන්න පුළුවන්, 32 ගන්න බැ. මේ දෙක තුර 96ක් යනවානේ. එතකොට අපි ගන්න වැරදිනවානේ. 64 තියෙනවා. එතකොට එකක් දානවා. 32 නෑ බිංදුවයි. ඊට පස්සේ 16 එකතු කරනවා. එතකොට කීයද? 80යි. රයිට්. 64යි 16 80යි. ඊට පස්සේ ආයෙ එක දානවා. මෙතන 16 තියෙන හින්දා එක 80යි 88. මෙතන 8 ගන්න බෑනේ. 8 ගත්තොත් 88 වෙනවානේ. එතකොට එතන බිංදුවයි. ඊට පස්සේ 4 4 2 6 6 6 වෙනවා. 1 නැහැ බිංදුවයි. රයිට්. දැන් බලන්න මෙතන තියෙනවා මේ ටික අර බිට් 7 න් නිරූපණය කළා. මෙතන සයින් ඇන් මැග්නිටියුඩ් බිංදුව නිරූපණය කළා තියෙනවා. ධනද ඍණද ඍණද කියන එක. ඍණ 86 නිරූපණය කරොත් 1යි. ඊට පස්සේ හිතන්න දෙයක් නැහැ. මේකම කොපි කරලා දාන්න. ටික් ටික් ටොක් දාන්න. අපි ඒ ගණන් ටික හරි. මේක මම කොපි කර ගන්නවා. මොකද මේක අපිට ඉස්සරහට වැදගත් වෙනවා. මොකද මේක මතක තියාගන්න ඕනේ. මේ ටික මතක තියාගන්නවා කියන ගණන් හදන්න ලේසි. මම හිතන්නේ මේ සයින් ඇන් මැග්නිටියුඩ් ටික තේරුණා වෙන්න ඇති. ඒක ගැන වැඩි එක හිතන්න දෙයක් නැහැ. මොන හරි අප්ඩේට් තිබ්බොත් මම පස්සේ දෙන්න කියන්න. ඊට පස්සේ යමු වන්ස් කොම්ප්ලිමන්ට් වලට. වන්ස් කොම්ප්ලිමන්ට් කියලා කියන්නේ එකෙහි අනුපූරකය. රයිට්. දැන් අර ටික අමතක කරන්න එපා. ඔළුවේ තියාගන්න. දැන් වන්ස් කොම්ප්ලිමන්ට් මේකේදී එච්චර දෙයක් නැහැ හිතන්න තරම්. කලින් එක වගේමයි. මම අරක කොපි කරගත්තනේ. පේස්ට් කරන්න මේ තියෙන්නේ. මේකේදී මේ සීන් එක නැහැ. කියන්නේ මැග්නිටියුඩ් සීන් එක මෙතන නැහැ. අර ඉස්සරහට බිංදුව එකවොත් ඒක මේකේ අවුලක් නැහැ. හරි මේක පොඩ්ඩක් ස්ට්‍රක්චර් එක වෙනස්. හතර 128.
මේක සාමාන්‍යයෙන් බිට් 8ෙන්ම නිරූපණය කරනවා. ඒ කියන්නේ මෙතන ටෝටල් 255යි. මට හිතෙන 255ක් වෙන්න ඇති. 64යි. ඔව් වැරදුනතාවය හදමු. අර මතක ගන්න. ඔව් නිරූපණය කරන්න පුළුවන් 255යි. හරි. ඔව් 255ක් වගේ තමයි එන්නේ. නැත්තම් 56යි ගාව කමන්න. ඒක දැන් ඒක ගණන් කරලා බලා ගන්න. හරි දැන් මේකේ ගණන් හදාන්නේ එච්චර දෙයක් නෑ කරන්න. දැන් ගමුකෝ අපිට එකතු කරන්න දුන්නා කියලා. 12 එකතු කරන්න කිව්වා මිස්. කීයක දන්නවද? ඍණ 5ත් එක්ක. අපි ඔව් එකතු කිරීම ඍණ මේක තමයි අපේ ගා මේ තියෙන අපිට එකතු කරන්න. හරි. සර මේ තියෙන එකතු කරන්න. ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ කරන්න තියෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා 12 බයිනරි සංඛ්‍යාව හොයන්න ඕනේ. දැන් 12 මෙතන බයිනරි කරොත් 128 තියෙනවද? මෙතන 128 නෑ. 64 තියෙනවද? නෑ. 32 නෑ. 16 නෑ. 8යි 4යි 12යි. ටික් ටික් දැමෝ බින්දුව. හරිද? ඉලක්කම් 8ෙන්ද මම නිරූපණය කරේ. 1 2 3 4 1 2 1 නෑ. 64 නෑ. 32 තවත් බින්දුවක් එන්න. 8යි 4යි 12යි. රයිට්. කොහොම මම 12 නිරූපණය කරා කිසි අවුලක් නැහැ. මොකද මේක ධන සංඛ්‍යාවක්. 12 කියන්නේ ධන සංඛ්‍යාවක් හින්දා බය වෙන්න දෙයක් නැහැ. එහෙමම නිරූපණය කරා. ඊට පස්සේ ඍණ සංඛ්‍යාවක්ට 5. ඊට පස්සේ අපි හදමු 5ට. හරි. මම දැන් 5ට හදනවා ධන 5ට. ඒක මතක තියාගන්න ධන 5ට හදන්න. 4.01. මේ තියෙන්නේ ධන 5. පැටල ගන්න එපා. මේක ධන 5. ඊට පස්සේ ඍණ 5 හදද්දි කරන්න තියෙන්නේ මෙච්චරයි. ඍණ 5 සමානයි මේකේ. දැන් මේකේ දැන් මේ සංඛ්‍යා ටික තියෙන්නේ ඍණ සංඛ්‍යාව හදාද්දි එච්චර දෙයක් හිතන්න දෙයක් නැහැ. සිම්පල්ම කරන්න තියෙන්නේ මේකේ අනිත් පැත්ත ලියන එක. ඒ කියන්නේ දැන් මෙතන උඩ තියෙන බිඳුවනේ. ඔව් ඈ ඉස්සල්ලාම තියෙන්නේ බිඳුව. ඒතර එකට එක ලියනවා. ඊට පස්සේ බිඳුව, ඊට පස්සේ එක. මේක අනිත් පැත්ත ලියනවා. මේ වගේ බිඳුව 5යි. එක තියෙන තැනට බිඳුව ලියනවා. එක. රයිට්. තොර මේ තියෙන ඍණ 5. ඕන් දැන් අපි ගානට යමු. ගානට ගියපුවාම මම දැන් මේ කොපි කර ගන්නවා. හරි මේ ඍණ 5යි දැන් එකතු කරන්න තියෙන්නේ. කොහෙද අප්පා මේ කියන්නේ? This right. මම දැන් එකතු කරන්න තියෙන හින්දා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. එච්චර එහෙම මේක එකතු කරලා දාමු මෙතන. ඔන් එකතු කරන්න තියෙන. ධන 5යි sorry ඍණ 5යි 12යි එකතු කරන්න තියෙන. මේක එකතු කරාම එනවා ඔන් බිඳුවයි බිඳුවයි බිඳුව. රයිට්. බිඳුව 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 ඊට පස්සේ 1යි 0යි 1. ඊට පස්සේ ආයේ ආයේ 1යි 0යි 1. ඔව් ඉන්න පිළිවෙලට හදාගන්න. බිඳුව 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 1යි 1 1යි ඊට පස්සේ 1. ඊට පස්සේ මෙතනින් 1යි 1යි කීයද? 1යි 1යි આવුත් බිඳුව. හරි 1යි 1යි આવුත් බිඳුව. මොකද ඒක තමා ගානේ හැටි. ඒ කියන්නේ 1යි 1යි වෙලා ඒක 1යි 1යි කියන්නේ මෙහෙම. දැන් 1යි 1යි එකතු කරොත් ඒක 2 නෙවෙයි 10 වගේ නේ. 10 කියලා මම දියාගන්නවා. දැන් මෙතන 10 ආවා. එතකොට ඔයාලා කරන් තියෙන්නේ මෙතන බිඳුව දාලා මේක අරන් යනවා මෙහා පැත්තට. රයිට්. දැන් 1යි 1යි මෙතන එකතු වුණානේ. එකතු වෙලා මෙතන බිඳුව දානවා. බිඳුව දාලා මෙහා පැත්තේ එක අනිත් එක අරන් යනවා. ඊට පස්සේ ඒක අනිත් එක යයි කියලා. ආයෙත්
දහයනෙන් දහය කියන්නේ දහය නෙවෙයි එකයි බිින්දුවන එන්නේ ආය බිින්දු දානවා ඊට පස්සේ ආය බිින්දුව මොකද ඊට පස්සේ ආය බිින්දුව ඊට පස්සේ ආය බිින්දුව එතකොට බිින්දු හතරක් ටෝටල් වෙනවා මෙතන බලන්න මෙතන එකයි එකයි බිින්දුව වෙනවා ඊට පස්සේ එකක් ඉතුරු වෙනවා ඒක මෙහාට ගෙන යනවා එතන එතන එකයි එකයි ආය බිින්දුව ඊට පස්සේ එකයි එකයි ආය බිින්දුව ඊට පස්සේ එකයි එකයි ආය බිින්දුව එකයි එකයි ආය බිින්දුව රයිට් ඊට පස්සේ ඒ ඉතුරු වෙච්ච එකක් නම් මෙතන ඉතුරු වෙනවා ගණන් මෙහෙම එකතු කරන් යද්දි මෙතන ආය එකක් එනවා එකයි එකයි එක එකක් ඉතුරු වෙනවා ඒක හැමම අරන් ගිහිල්ලා මෙතන ආය එකතු කරන මේක පල්ලෙහා මෙතන ඒක දාලා එකතු කරා රයිට් එතකොට ඒක මෙතනට එකතු කරනවා මේ ආපු අගේට මිස් කියලා දුන්න විදිය වෙනස් ඇති හැබැයි මේක මගේ يعني අපිට මට ඒලල් කාලේ නම් කියලා දුන්න විදිය සර් ඒකින්ද මම මතකයි පොඩ්ඩක් මේක එකතු කරොත් ඔයාලට ලස්සන දෙන අගය බලන්න බිඳුවයි 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 බිඳු පහයි රයිට් මෙතන තියෙන බිඳු මෙතන තියෙන බිඳු පහම ආවා ඊට පස්සේ එකයි මේ එකයි මේ එක ඊට පස්සේ මෙතනත් එක ඕම් බලා ගන්න දැන් ඔයාලට කරන්න තියෙන්නේ මොනවත්ම නැ මේකේ දශම සංඛ්‍යාව කරන්න තියෙන මං අර මේක 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 දැන් ආයෙ මං කොපි කරලා පෙන්නන්නම් ඔංගම මෙහෙම දැම්ම මේ තියෙන අර බිට් අට සංඛ්‍යාව රයිට් ඔං මේකේ දැන් බලන්න 128 ට බිඳුව තියෙනවා එතකොට 128 එන්නේ නැහැ ඊට පස්සේ 64 බිඳුව 32 ත් බිඳුව 16 ත් බිඳුව 8 ත් බිඳුව එක වෙලා තියෙන මේ තුන විතර එතකොට ඒ තුන එකතු කරන්න 4 2 6 1 7 හරි දැක්කනේ ආන්සර් එක 7 වුණා ආන්සර් එක 7 වුණා මෙතන 12 න් භාගය 7 තොර මේ දෙක සමානයිනේ මෙච්චරයි කරන්න තියෙන්නේ මේ ගණන් මේ වන්ස් කම්ප්ලිමන්ට් වල මේකම දැන් අපි මං හිතන්නේ මේක මම එකක් කියලා දුන්නද ඇති කියලා හිතනවා මෙහෙම මේකත් තේරුම් නැත්නම් මට කියන්න මං ආය කියලා දෙන්න රයිට් එතකොට ආය දැන් මං යනවා පල්ලෙහාට ගිහිල්ලා දැන් මං ධන සංඛ්‍යාවන් කරලා පෙන්නුවා දැන් ඍණ සංඛ්‍යාවක් කරමු ඍණ කියලා කියනවා නම් සාමාන්‍යයෙන් රයිට් 18 රයිට් ධන 18 න් අඩු කරනවා සෝරි එකතු කිරීමනේ තියෙන්නේ ඍණ 18 සෝරි ඍණ 22 තේරුණාද ගාන මම මගෙන් මෙන්න කතා කරගෙන කන්ටන් කන්ටන් පොං ඈ දැන් ධන 18 ට ඍණ 18 ක් සෝරි 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 ධන 18යි ඍණ 22යි එකතු කරනවා. එතකොට උත්තරය වෙන්න ඕනේ ඍණ 4යි. යනවාද කියලා බලමු. කමන් 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 කමන්. ඉස්සල කරන්න තියෙන්නේ ධන 18ට මේක හදාගමු මේ බයිනරි සංඛ්‍යා වලින් බිංදුව 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 16ට එක දානවා. 8ට නැ 4 නැ. ඊට පස්සේ 18 කියන්නේ 16 2යි. 1යි බිංදුව. හරිද මං හඳුවා බිත් 3යි 4යි 4 නැ. 16 2යි 18. ඊට පස්සේ ඍණ 22 හදාගමු ඍණ 22 ඉස්සලා කරන්න ඕනේ ධන 22 හදාගන්න ඒකදී ධන 22 කියන්නේ 128 නෑ 64 නෑ 32 නෑ 16 එකයි 8 නෑ 4 බිඳුව බිඳුව රයිට් මම හිතනවා මේක හරි කියලා යා I think so හරිද නෑනේ 16 16 4 20යි සමාවෙන්න 16 දැම්ම 16යි 4යි 20යි 18 වෙනවා නම් අනේ 22 නේද තොකොට 16යි 4යි ආ මෙතනත් එක වෙනවා රයිට් රයිට් 16යි 4යි 20යි 20යි 2යි 22 මේක මතක තියාගන්න මේ ගණන් මේක හදන්න හැටි විතරවල හදන්න ලේසි ඊට පස්සේ මං කලින් ඊට පස්සේ කිව්වා කරේ 22 හදව 22 හදන්නේ කොහමද simple thing test 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 ඍණ 22 සමානයි අරක අනිත් පැත්ත අනුපූර කියලා එනවා කියන්නේ මේක බිඳුවන 1 1 ඊට පස්සේ ආය බිඳුව ඊට පස්සේ ආය 1 වෙනවා මෙතන ආය බිඳුව 2 1 right ting 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 right දැන් මේ දෙක එකතු කරමු Thank you.
එකතු කරන්නෝ කිස්ට රයිටෝ රින 22 මොන් අපි වන්ස් කම්ප්ලිමන්ට් කරපු එක කරන්න තියන්නේ කො මම ටයිප් කරන මෙතන ගාන්ට ගන්න අමාරු මම ඉඳලා ටයිප් කරලා ඊට පස්සේ ගාන්ට ආරම්භ වෙනවා එකතු කරාම n 0.1 1 ඊට පස්සේ 1.1 1 ඊට පස්සේ මෙතන 0.0 අනේ වැරදුනා අනිත් පැත්තෙන් දෙන්න sorry sorry 1.1 ඊට පස්සේ 1.1 ඊට පස්සේ 1.0.0 මෙතන 0.0 0.1 1 ඊට පස්සේ 1.0 ආයත එක ඊට පස්සේ මෙතන මේ තුන මේක තුන 1 1 1 කරලා බලන්න තේරු නැත්නම් කියන්න ඔබ බලා ගන්න 1 1 1 1.1 ඊට පස්සේ මෙතනත් 1 මෙතන 0 0 මෙතන 0 1 1 1 1 1 1 1 රයිට් මේකේ ප්‍රශ්නේ දැන් දැන් බලන්න අපිට කලින් එකේදී මෙතන එකක් ආව නේද වැඩිපුර මේ මේක දුරා මෙතන වැඩිපුර එකක් ආවා. ඒකෙන් හින්දා මේක ධන සංඛ්‍යාව. මේකෙදි කලින් එකක් ආවේ නැහැ. ඒ කියන්නේ වැඩිපුර එකක් ආවේ නැහැ. ආය කරලා බලද්දි ඔයාලට තේරෙයි මේකේ එකක් ආවේ නැහැ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේක හැමම ඍණ සංඛ්‍යාවෙන් වැඩි කරන්න. සෝරි. ඒ කියන්නේ ඍණ සංඛ්‍යාව වැඩි කරනවා කියන්නේ අනුපූරකයට හරවන්න මේ ටික. රයිට් එගෙන මේ ටික ආය මේ ටික ආපු ටික ආය අනුපූරයකට හරවන්න. එහෙම හැරවුවොත් අනුපූරය කියන්නේ අර බිඳුව බිඳුව තිබ්බොත් එක කරන එක තිබ්බොත් බිඳුව කරනවා. එච්චරයි. මම බලන්න. දැන් එකනේ තියෙන්නේ. එතකොට බිඳුව. ඊට පස්සේ බිඳුව 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 5යි 1යි බිඳු ආය 2යි. මේ දෙන අපේ ගාන. දැන් අමතක කරන්න එපා. මෙතන අපි රින්න එකක් තියෙනවා. හරි? මේ රින් අනිවාර්යෙන් දාන්න ඕනේ. මොකද අපි අනුපූරය කරලා නැගත්තා. එතකොට රින්න දාලා මේක යගේ බලනවා මෙතන එක එක මෙතන එක වෙලා තියෙන තුන්වෙනි ඉලක්කමනේ තුන් ඉලම කීයද හතර තොර රින හතර මෙච්චරයි වන්ස් කම්ප්ලිමන්ට් කියලා කියන්නේ මෙච්චරයි මං හිතනවා තේරුණා කියලා ආයෙ තේරු නැත්තම් මේ කොටස මෙච්චර හිතන්න දෙයක් නැහැ මෙතන පොඩි ගාණක් තියෙනවා තව ගාණක් ටිකක් හදමු ඉස්සෙල්ලා බේසික් එක අල්ල ගන්නකො අපි මේක තේරු නැත්නම් කියන්නේ තව ගාණක් ටිකක් හදමු ඊට පස්සේ මම යනවා ටූස් කම්ප්ලිමන්ට් වලට සෝරි ටූස් දැස් අපස්ට්‍රොප් ටූස් කම්ප්ලිමන්ට් ලෙට්ස් මූවින් ඔන් පොන් ටූස් ඉල් ටූස් වල ඉන්නේ ටූස් වල ඉද්දි මේකේ චූටි වෙනසක් තියෙනවා කරන්න දැන් මේකෙත් අපි කලින් ගානම හදමුකෝ හරි ටූස් කියන්නේ කලින් ගන්න හැදු තොලට පැටලෙනවා 12 මම අඩු කරනවා පහක් රයිට් පහක් අඩු කරනවා එතකොට 12 ඉස්සෙල්ලා කරන්න ඕනේ 12 මේ මේක මේක අයි කොපි කරගන්න දොළහ දන්ඩ බිඳුවයි බිඳුවයි බිඳුව බිදාසයටන අටයි හතරයි බිඳුවයි බිඳුව පස්සෙ පහට පහ පහට කරන්න තියන බිඳුව 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 පන් දිරවා මේ තියන පහ එතකොට මේකෙදි මිස් කියලා දුන්න විදිය වෙනස් මන් දැන් මේක ඔයාලට කියලා දුනොත් හරිද කියලා මට ෂුවර් කරන්න බෑ ඒ කියන්නේ ඔයාලට පැටලෙන්න දන්නේ නැහැ හැබැයි මම මගේ يعني මට මං අල්ලගෙන තියෙන ක්‍රමය කියලා දෙන්න රයිට් එතකොට ඔයාලට කරන්න තියෙන්නේ පටල ගන්න එපා මගේ ක්‍රමය මේක කියලා දෙන්නම් ඍණ පහ බලන්න ඕනේ දැන් අපි වන්ස් කම්ප්ලිමන්ට් වල බලවන්නේ ඍණ පහ ඒ වගේ මේකෙත් බලන්න ඕනේ ඍණ පහ මේක වන්ස් කම්ප්ලිමන්ට් වල ඒ කියන්නේ ඍණ පහ ඉස්සලා බලනවා
ඍණ පහ බලන්න දන්නවනේ ඉතින් බින් 1 1 1 1 පහයි ඊට පස්සේ බින්දුව බින්දුව හරනේ අර 1's complement වල බලන්න මේක 2's complement වලට හරවද්දී අපි 2's නේ බලන්නේ 2's වලට හරවද්දී 2's වලට හරවද්දී කරන්න තියෙන්නේ මෙතනට එකක් එකතු කරන්න ඕනේ يعني ඒක මං එළවලු කරපු එකට මිස් කිය ක්‍රමයේ චුට්ටක් වෙනස්ද මන්ද මට මතක නැහැ මං ඒක බැලුවෙත් නැහැ බලන්න බැරි වුණා එකක් එකතු කරන්න තියෙන එකක් එකතු කරොත් එන්නේ බින්දුව බින්දුව එක රයිට් එක වෙනවා ඊට පස්සේ ආයෙ එක ඊට පස්සේ බින්දුව එක දෙක තුන හතර පහ මේ දෙන්නේ 2's complement වල ඍණ පහ හරි 2's complement වල ඍණ පහ ඍණ පහ තියෙන මේ තියෙන 2's complement වල ඍණ පහ දැන් අපි මේ දෙක එකතු 12න් පහ කඩු කරමු මේ තියෙන 12 කොපි කරගමු Terus komplimen Rina paham mau kopi kerjaan wa? Itu pasti. Mungkin di tingkaran, ikut mungkin tingkaran itu ini ikut tukaran dari terai. Balamu 101 ඊට පස්සේ 1 ඊට පස්සේ 1 හරි මෙතන මේ තුනට 11 එනවා 111 මෙතන ඉන්නම් අර මං කිව්වේ 11 එක උඩ 10 වගේ වෙනවා කියලා ඒතර දාන්න තියෙන බිඳුව බිඳුවයි ඊට පස්සේ අනිත් මේ මෙතන එක එකක් ඉතුරුනේ ඒක මෙහට එන සායි බින් ආයත් මෙතන බිඳුවයි ඊට පස්සේ ආයත් බිඳුවයි ආයත් බිඳුවයි ආයත් බිඳුවයි කියලා බිඳු පහක් විතර එනවා දැන් මෙතන එකක් ඉතුරුයි හරි මෙතන අර එකක් ඉතුරුනේ අය ගණන් හදලා බලන්න ඔයාලට තේරෙයි මෙතන එකක් ඉතුරු වෙනවා මේ තියෙන ඒක ඒක 2's complement ඒ අර ආපු වැඩිපුර ආපු එක තියෙන්නේ ඒක 2's complement වලදී නොසල් ගණන් ගන්න නෑ يعني මේක right මොනවාද කොම්පාට් වෙලා තියෙන්නේ දැන් මේක වැඩිපුර අපේ එකනේ මේක 2's complement වලදී ගණන් ගන්නේ නැත හරි මේ වැඩිපුර අපු එක ඔයාලා බැලුවොත් මෙතන bit 8ක් තියෙනවා අපිට ඕන ගන්නට වැඩිය තියෙනවා මේ අර වැඩිපුර අපු එක ගණන් ගන්නේ නැහැ ඒක හැමම අමතක කරලා දානවා අමතක කරලා දාලා අමතක කරලා දාලා දැන් මේක වෙනස් කරනවා මේකට මේක බලනවා අර ඉලක්කම මේ බලන්න අන්තිම ඉලක්කම් තුන එක වෙලා තියෙනවා ඒ ඉලක්කම් තුන එකතු කර කීයද 6 7 so simple ධන 7 මොකද මෙතන අර එකක් වැඩියෙන් ආවනේ ඒක ගණන් ගන්න මේ තුන එකතු කරපම් ධන 7 එන්නේ මට මං හිතන්නේ තේරෙන්න ඇති හරි අපි තව ගානක් බලමු කියන්නේ ඊන කියන්නේ මේකෙම අනිත් පැත්ත බලමු දැන් 12න් 12ට 5න් 12 කඩු කරන්නේ අපි. අපි බලමු ධන 5න් ධන 5න් අඩු කරමු 12. දැන් ඔයාලා දන්නා උත්තරේ. ඒ කියද ඍණ 7ක් එන්න ඕනේ. අපි දැන් 5 ඉලක්කම දන්නවා. ඒ කියන්නේ 5 අපි ඉස්සර උඩදී ගණන් කරා. මේ දෙන්නේ 5. මේක මේ වන්ස් කම්ප්ලීට් ටූ කම්ප්ලීමන්ට් නෙවෙයි මේ නිකම් පහ හරි නිකම් පහ ඉලක්කම ඊට පස්සේ 12ත් අපි දන්නවා නිකම් 12 ඒක ඒක දැන් 2's complement වලට හරවන්න ඕන දැන් මේක නිකම් 12 තියෙන ඊට පස්සේ 1's complement වල ඍණ 12 ඒක හරවන්න වෙලා දන්නවා 111 එකේ මෙතන බිංදුව මාරු කරන එකනේ 4 බිංදු 2 1 1 ඊට පස්සේ 2's complement වල මං කියලා දුන්න ඍණ හදන්නේ ඍණ 12 හදන්නේ මෙතනට එකක් එකතු කරනවා
හරි මෙතන එකක් එකතු කරනවා. Done. ඒක එකතු කරොත් 2's complement වල ඍණ 12 එනවා. ඍණ 12 එන්නේ සමානයි. කීයද? මෙතන එකයි. ඊට පස්සේ එකයි එකයි sorry එකයි එකයි බිංදුව. ඊට පස්සේ ආයේ එකයි එකයි බිංදුව කියන්නේ මේ පැත්තට එකක් යනවා. ඊට පස්සේ ආයෙත් බිංදුව. ඊට පස්සේ මේක මෙතනට යනවා එක. Right? ඊට පස්සේ ආයෙ මෙහාට යන්න දෙන්න. ඒක ටික එහෙමම ලියනවා. 1 2 3 4. ඕන් 2's complement වල ඍණ 12. Right? ඕන් ඈ. 2's complement ඍණ 12ක් කිව්වා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ ඍණ 12 අරගෙන මෙතන ධන පහක් එකතු කරන්න තියෙනවා. අනේ ධන පහ ඍණ 12නේ. හරි. මම දැන් ඒක මෙහෙම ලියා ගන්නවා මෙතන. ඔන්න ධන පහෙන් අපි ඍණ 12 අඩු කරන සීන් එකේ තියෙනවා. ඔන් අඩු කරමු. වන් එකයි 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 ඊට පස්සේ එකයි බිංදුව බිංදුවයි ඊට පස්සේ එකයි ආයි බිංදුවයි මොකද මෙතන එකයි එකයි දාලා බිංදුවක් කියලා එකක් යනවා මෙහට මෙතන ඊට පස්සේ බිංදුව බිංදුවයි අර එකයි එක රයිට් ඊට පස්සේ මෙතන මේ ඔක්කොම නිකන් එකතු කරන්න තියෙන මේ බිංදුව එකයි කියන්නේ එකමයි 1 2 3 4 මේක උත්තරනේ කියලා ඔයාලා try කරන්න බලන්න ආයෙත් පෙන්වන්නම් ඒක මොකද වැඩිපුර වෙලා රයිට් එකයි 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 බිංදුව 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 එකයි එකතු කරොත් 10 වගේ එන්න ඊට පස්සේ බිංදුව මෙතන දාලා එක මෙහට ගන්නවා එතකොට මෙතන එකයි ඊට පස්සේ එක 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 රයිට් මේකදී අපිට කලින් එක වැඩිපුර මෙතන වැඩිපුර එකක් ආවනේ එතකොට මේක එකක් ආවේ නැහැ ඒක හින්දා මේකෙත් පොඩි ගේම් එකක් කරන්න තියෙනවා ඒ අර එක එක ආපු නැති හින්දා හරි එතකොට මේකෙදි කරන්න තියෙන්නේ මේකේ අනුපූරකය දැන් අපි ගන්න ඕන මේ තියෙන දැන් මේ ඉලක්කම මේකේ අනුපූරකය ඉන්න අනුපූරකය කියන්නේ ඒකේ අනිත් පැත්ත හරි ඒ කියන්නේ අනිත් පැත්ත ගන්නවා නම් කියලා 0000 අන්ඩර්ලයින් කරනවා නේ ෂික් 1 2 3 4 5 1 1 බිංදුව හරි මේකේ අනුපූරකය අරගෙන මේ තියෙන දැන් අනුපූරකය මේකේ අනුපූරකය මේකට එකතු කරන්න ඕනේ එකක් හේතුව මේක දැන් ඍණ සංඛ්‍යාවක් ආවනේ දැන් අපි 2's complement එක කියන්නේ මේක සාමාන්‍ය නියතයක් දැන් මෙතන ධනය ඉලක්කමක් කියන්නේ මම කියන්නේ දැන් මෙතන වැඩිපුර එකක් ආවේ නැහැනේ කලින් එකේ වැඩිපුර එකක් ආවනේ මේ තියෙන එක ඒක ආපු හින්දා මේක ධන සංඛ්‍යාවක් මේකේ ආපු නැති හින්දා අපි මේ ආපු නැති හින්දා කරන්න ඕනේ මේ ආපු ඉලක්කන් ටික අනුපූරකයේ බලලා ඒ ආපු අනුපූරකයට එකක් එකතු කරන්න ඕනේ. එහෙම එකතු කරොත් මේක තමයි උත්තරේ. 3 5 1 1 මොකද 0 1යි. රයිට් 0 1 1යි 1 1 1. ඒතොර මේක තමයි උත්තරේ. දැන් මේක ධන සංඛ්‍යාව නෙමෙයි. මේක ඍණ. හේතුව අපි තාම ඉන්නේ මේ අනුපූරකයේ. මේ අනුපූරකයෙන් අපි බලන්න. මේක තාම ඍණ. ඒතොර මේක අපි මේකට හැරවුවොත් මේ ඉලක්කම් වලට අන්තිම තුන විතරනේ එක වෙලා තින්නේ. ඒ කියන්නේ 7 හැබැයි ඍණ 7. හේතුව මෙතන අපි අනුපූරකයේ බලපු හින්දා. 2's complement වල මේක තමයි වෙනස. ඔයාලා මම බේසික් එක කියලා දුන්නා. දැන් ඔයාලට තියෙන ගණන් ටිකක් හදන්න හදපුවාම ප්‍රැක්ටිස් කරන්න යන අර එකෙන් ගණන් දෙක තුනක් හිතලම හදන්න වැරදුනොත් අපි ආයෙ හදමු. ඒ කියන්නේ මේකේ පියවර මෙච්චරයි දැන් පිළිතුරේ අනුපූරකය බලනවා. මේ බැලුවනේ මේ මේකනේ අපි පිළිතුර මේකේ ධන ලකුණක් ආපු නැති හින්දා අපි ටක් ගාලා හිතා ගන්න ඕනේ මේකේ අනුපූරකය බලන්න බැලුවා. ඒ අනුපූරකයට එකක් එකතු කරනවා. මේක නියතයක්. ඊට පස්සේ ඒකේ
decimal සංඛ්‍යාව බලනවා. බලලා එකට ඍණ සංඛ්‍යාව දානවා. එච්චරයි උත්තරේ. මේ දෙන්නේ උත්තරේ ආවා. Right. Then ඕන් බේසික් ටික. මේ ටික ඔයාලට අල්ලගත්තා නම් හරි වැඩේ ගොඩ. මම දැන් කියලා යන්නේ කියලා දෙන්න යන්නේ මේ දැන් සූත්‍ර තියෙනවානේ ඕනම එකට. ත්‍රිකෝණ සංඛ්‍යාවන්ට සමචතුර සංඛ්‍යාවන්ට ඕනම එකට සූත්‍ර තියෙනවා වගේ මේකටත් සූත්‍රයක් තියෙනවා. ඒක තමයි අපි දැන් බලන්න යන්නේ. ඔයාලට මේකෙන් අදට ඉගෙන නවත්තලා නවත්තලා වීඩියෝ එක නවත්තලා මේක වෙන මේ කොටස වෙන දවසක බලන්න. Right. ඕන් ඈ. Ones complement වල සූත්‍රය තමයි. Ones complement වල සූත්‍රය තමයි. දෙකයි n. ඒ කියන්නේ n කියලා කියන්නේ මේ බලය. Right. බලය n. බලය ඕන්න. අඩු කිරීම එක අඩු කිරීම වයි මේක අපි ගානක් හදන්න ඉස්සෙල්ලා මම කියන්න මෙතන මේක තමයි සූත්‍රය ගණන් හොයන සූත්‍රය එක තමයි මේකෙදි n කියලා අපි කියන්නේ bit ගණන يعني use කරන bit right use කරන bit ටික ඒ වගේම අනිත් පැත්තට y කියලා කියන්නේ y සමානයි අදාළ සංඛ්‍යාව කියන්නේ ඒ කියන්නේ අදාළ සංඛ්‍යාව එක මං කියන්නම් එක ගණන් හදද්දිම අදාළ සංඛ්‍යාව කොහොම බලමුකෝ දැන් අපි ones complement වලින් ගණක් හදලා මේක දැන් සූත්‍රය කියන්නේ මේක දාපුවාම අපිට පුළුවන් ධන සංඛ්‍යාවක අර අනුපූරකයේ ඔටෝ දැන් අපි ඉස්සෙල්ලා මොනවද කරේ ones complement වල 18 يعني මෙහෙම ලියලා ඊට පස්සේ කො ones 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 මෙදීනේ දැන් අපි පහ ලියලා ඊට පස්සේ ආයේ ඒකේ ඍණ පහ බැලුවානේ ඒකනේ ones complement බැලුවේ දැන් මේක අර සූත්‍රයෙන් ටංගල හොයලා දෙනවා බලමු මේ වෙන්නේ කොහොමද කියලා දැන් අපි 18 කියලා ගමු ඉලක්කම ඉලක්කම 18 කියන්නේ ඒක තමයි y අපිට අවශ්‍ය සංඛ්‍යාව තමයි y මෙතන ඔයාලට අවශ්‍ය සංඛ්‍යාව 15 නම් 12 නම් ඒක තමයි y දැන් 2n right 2n 2n අඩු කිරීම 1 අඩු කිරීම 18 මොකද y නේ තිබ්බේ එතන ඊට පස්සේ අපි n සංඛ්‍යාව දන්නවා මොකද අපි bit නිරූපණය කරන bit කෙනෙම් බලන්න මේ යූස් කරන bit සංඛ්‍යාව දැන් අපි bit කීයද අපි යූස් කරන්නේ ඊට පස්සේ ඒක අපි දන්නවනේ දෙකේ අපි bit 8යි යූස් කරන්නේ එතකොට දෙකේ 8 දෙකේ 8 අඩු කිරීම 1 අඩු කිරීම 18 දෙකේ 8 ලියන්නම් මේක පායන ඔප්පම එහෙම ගන්න දෙකේ 8 කියලා කියන්නේ කීයද 256 අඩු කිරීම 1 අඩු කිරීම 18 මේක කොටලා බෙදලා බැලුවොත් උත්තරය එනවා 237 දැන් තමයි අමාරුම වැඩේ ඊට වඩා අර ක්ලේසි කියලා හිතේ දැන් ඔලට කරන්න තියෙන්නේ මේක නේ අපේ ස්ට්‍රක්චර් එක අපි මං කිව්වේ දෙකේ එක දෙකේ පාදී සංඛ්‍යා ටික දැන් ඔලට කරන්න ඕනේ මේ සංඛ්‍යාව දැන් 237 අදාළ බිට් අදාළ අගේ බිට් සංඛ්‍යාව වලින් ඉන්නවනේ කියන්නේ 237ට 1 128 එකක් තියෙනවා ඊට පස්සේ 64 එකයි ඊට පස්සේ 32 එකයි ඊට පස්සේ 16 නැහැ ඊට පස්සේ 4 එකයි 2 නැ 8 එකයි 4 එකයි ඊට පස්සේ 2 නැ බිංදු මේ තියෙන්නේ ones complement වල කියන්නේ 1යි S වල ඍණ 18 ඔයාලට ෂුවර් නැත්නම් අර ධන 18 ආයෙ මෙහෙම කරලා බලන්න අනිවාර්යෙන් ඍණ 18 මෙහෙම එනවා මේක මෙහෙම මේ සූත්‍රයෙන් යූස් කරනවා නම් මෙහෙම දැන් ඔයාලට තවත් කියන්නේ මේක නවත්තන්න බෑ තව සංඛ්‍යා දෙක තුනක් කරන්න ඊට පස්සේ අපි යමු 2's complement වල සූත්‍රයට 2's complement වල සූත්‍රය හරි සූත්‍රයකට යනවා ඒකේ සූත්‍රය එන්නේ මෙහෙමයි
දෙකයිෙන් එනවාන දෙකයිෙන් රින එක අඩු කිරීම රින වයි වරහන ඇතුළ දාලා මේ ටික ඒකට එකතු කරනවා ධන එකක්. එතකොට මේකෙන් එන්නේ 2's complement වල අගය. දැන් මේකේ ආය 1's complement වල ඍණ 18 නේ. එතකොට මේකෙන් එන්නේ 2's complement වල අගය. මෙතන වල y කියන්නේ කීයද අපි අපිට අවශ්‍ය සංඛ්‍යාව n කියන්නේ bit 8. කියන්නේ 8 තමයි මෙතන පොදුවේ අපි use කරන සංඛ්‍යාව 8 නේ. අපි දැන් බලමු 18ම y සමානයි 18 වෙද්දි. ඉතින් මේක එච්චර දෙයක් නැහැ මෙතන 256 එනවා. මේ දිගමනේ අර සූත්‍රයම නෙන්නේ. 256 අඩු කිරීම 18 වෙනසකට එන්නේ මෙහා පැත්තට එකක් එකතු වෙන එක plus 1 right. එතන මෙතන ටික අගය ආවා 237යි. එතන අගය 238 238 කියලා කියන්නේ සමානයි. දැන් ඔයාලට මේ 238ට මේ අගය බලන්න වෙනවා. 238ට අර බලය අගය බලන්න වෙනවා. මම අරගම කොපි කරලා දාලා මේක වෙනස් කරන්න. 128යි 64යි ඔව් 64යි කියන්නේ 196 ඔව් 122යි නැතිස් දෙකයි 192යි 192යි 30යි 122යි 124යි 224යි 224යි 16 දාන්න බෑ. 224යි 8යි 224යි 232යි 232යි 4යි 236යි 236යි 2යි. ඒතර වෙනසකට එන්නේ එකවල මෙතන බිඳුව වෙනවා. ඔයාලා ෂුවර් නැත්තම් මේක අර ගාන හදලා බලන්න. يعني මම අර කලින් විදියට ප්‍රොසීජර් එක විදියට 2's complement ආරම්භ කරලා මේෙන් 2's complement එක එනවා. මේක තමයි උත්තරය. මේක ගැන කියන්න තියෙන්නේ එච්චරයි. ඔව්. මේක තේරුණා නැද්ද කියලා මට කියන්න. ඒතකොට පුළුවන් තව මොන හරි කරලා දෙන්න. හරි. Thank you එහෙනම්.